மியன்மாரே பரிகணக அபராதகருவன்கே சைபர் கந்தவுருத்துல பலாத்காரேன் ரந்தவா சிட்டின ஸ்ரீலாங்கிகின் சகா யுத்த வேணுவேன் ருசியா வெத்தகிய ஸ்ரீலாங்கிய ரணவீருவன் முதா கனிம வேணுவேன் ஆரம்பகல விசேஷ தூத்த மிகவர வெடசட்டான சந்தா விபக்ஷய நியோஜனைக்கன மந்திரிவருத்தி தினைக் அது அலுயம திவேனேன் பிட்டத்வகியா மெம மந்திரிவருன் பிரிச மியன்மாரே சகா ருசியாவே ராஜதாந்திரிகின் ஹமுயிமட்டது செலசும் கருத்திபெனவா කොහේ වුණත් මොන ක්‍රමයකට විදේශගත වුණත් අපි මේ අය රටට එවන ඩොලර් භාවිතා කරලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මොන ක්‍රමයකට විදේශගත වුවත් වගකීම තිබෙන්නේ රජයටයි. ඒ නිසා අප විපක්ෂයේ විදියට හුදෙක් විවේචනය කිරීමෙන් ඔබට ගිහිලා ආරම්භයක් විදියට මේ දරුවන් ගෙන්වා ගැනීම කටයුත්ත කඩිනම් කිරීම සඳහා තමයි අපි මේ උත්සාහය දරන්නේ. ඒ වගේම තමයි අපි රුසියාවේ සොල්දාදුවන් පිළිබඳවත් අපේ මෙම සංචාරයේදී විශේෂ වශයෙන් තොරතුරු සහ අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂ නායකතුමාගේ ඒ වගේම තමයි මහානායක ස්වාමි පාදයන් වහන්සේලාගේ සංදේශ මෙම රටවල් වලට බාර දීලා ඒ හරහා එම රටවල් වලට යම් කිසි ආකාරයක බලකිරීමක් කරන්න මේ තරුණයන්ව මේ රටට කඩිනම්ෙන් ගෙන්වා ගැනීම සඳහා අපි දැඩි උත්සාහයක යෙදෙනවා විශේෂයෙන්ම මයන්මාර් වල ඉන්න ඒ සම්බන්ධයෙන් උනන්දු වෙලා තියෙන මහානායක ස්වාමින් වහන්සේලාට අපි ලිපි ගණනාවක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා එතනින් එහාට ගිහිල්ලා මේ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ තරුණයන් ලංකාවට නැවත ගෙන්වීම සඳහා යම් බලපෑමක් කරන්න විශේෂයෙන්ම විපක්ෂ කැඩියට අපි මේ පිළිබඳ විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. රණවීර විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ජීවිත ගණනාවක් අහිමි වෙලා තියෙනවා. අපේ බලාපොරොත්තුව ඒ අයට යම් සහනයක් ලබා දෙන්න. එහෙම නැත්නම් ඒ ඇතිලා තියෙන මේ අවාසනාවන් තත්ත්වයෙන් බේරගන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් කාර්යභාරය ඉෂ්ට කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නොයෙකුත් ආකාරයේ දුක් ගැහැට වලට ලක් වෙලා තමයි මේ පිරිස අද කටයුතු කරන්නේ. ඒ අයගේ දෙමව්පියෝ අපේ විපක්ෂ නායකතුමා හම්බෙට කාර්යාලයට පැමිණියා. මේ අවස්ථාවේදී ඒ අයගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කෙරුවා. ඉතින් එතනදී වහාම අපේ විපක්ෂ නායක සජීව ප්‍රේමදාස මැතිතුමා ක්‍රියාත්මක වෙලා මේ සම්බන්ධව ඒ රටේ වගකීම් අයත් එක්ක සාකච්ඡා කරලා ඒ සම්බන්ධව යම් කිසි විසඳුමකට එන්න පුළුවන්ද කියලා බලන්න කියලා තමයි කිව්වේ. ඒ අනුව තමයි අද අපි තීරණය කරගත්තේ මියන්මාර් රටට ගිහිල්ලා ඉවරලා අපි ඒ සංඝනායක ස්වාමින් වහන්සේලා ඒ වගේම අපි දන්න විදේශ අමාත්‍යංශයේ අපි බලාපොරොත්තු වෙනවා ඒ රටේ උප අගමැතිවරයා. ඒ අය මුණ ගැහිලි වෙලා මේ සම්බන්ධ පුළුල් සාකච්ඡාවක් කරලා රඳවාගෙන ඉන්න පිරිස සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා ඒගොල්ලෝ නිදහස් කර ගැනීමේ ක්‍රියාමාර්ගයට යන්න තමයි අපි අද කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.